පහන නිවෙන්න යනකොට දැල්ල වැඩියෙන් නටනවා වගේ මේ දිනවල ඉතාම සූක්ෂම ලෙස ආණ්ඩුව විශාල පිරිවැයක් දරලා බොරුවක් සමාජගත කිරීම සඳහා වෙහෙසෙනවා. දැන් ඔබ කවුරුත් දන්නවා කැබිනට් බණ්ඩේට පත්‍රිකාවක් ඉදිරිපත් වුණා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහ ගම්පෙරළිය වැඩසටහන ප්‍රචාරණය කරවීම සඳහා ප්‍රචාරණ ආයතනයකට කෝටි 49කට වඩා වැඩි මුදලක් රුපියල් කෝටි 49කට වඩා වැඩි මුදලක් ගම්පෙරළිය ප්‍රචාරය කරන්න ගම පෙරලන්න නෙමෙයි ගම්පෙරළිය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රචාරණය කරන්න කිසිදු හිරිකිතයකින් තොරව කැබිනට් පත්‍රිකාවකින් කෝටි 49ක් ඉල්ලන දැන් මේ 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 නාස්තිකාරී හුදු ප්‍රචාරකවාදී වියදම කොච්චරද කියනවා නම් අපිට මේ දෙමව්පියෝ තමන්ගේ දරුවා දාගන්න පොරබදන ජනප්‍රියයි සම්මත පාසල් ලංකාවේ තියෙන්නේ 58යි. දීර්ඝ ඉතිහාසයක් තියෙන දරුවට හොඳ පාසලක් කියලා යවන්න තරඟ කරන ජනප්‍රියයි සම්මත පාසල් තියෙන්නේ ලංකාවේ 58යි. දැන් මේ ප්‍රචාරක වියදම මේ අවුරුද්දේ නතර කළා නම් එක පාසලකට කෝටිය ගානේ සෑම දිස්ත්‍රික්කයකටම සියලු පාසුපන් වලින් සමන්විත සුපිරි පාසල් දෙක බැගින් පාසල් 50ක් ආරම්භ කරන්න පුළුවන්. අර ඕමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලේ වගේ වැලි කැටේ ඉඳන් අලුතෙන් හදන පාසල් 50ක් ලබන අවුරුද්ද ඉඳන් දරුවන්ට යන්න පුළුවන් වෙන ලෙස සකස් කරන්න පුළුවන්. කෝටිය බැගින් එක පාසලකට වෙන් කළා කෝටියක් ලක්ෂ දාහ ගානේ හැම දිස්ත්‍රික්කයකටම පාසල් දෙක බැගින්. එයි ප්‍රතිඵලයේ උපනූපන් පරම්පරාවලට අවුරුදු සිය ගණනක් ඉස්සරහට යන එක. පත්‍රයක දැන්වීමක් දාපුවාම ප්‍රචාරණය කරාම ඒක ඒ වෙලේ කළා ඊට පහුවදාට ඒක ඉවරයි. ඒ ප්‍රතිඵලයක් අනාගතයට උරුම වෙන්නේ නැති ප්‍රචාරක වියදමට කෝටි 49ක් වියදම් කරනවා දරුවට යන්න පාසලක් නැහැ කියලා. දෙමව්පියෝ අඬාවැළපෙනකොට කිසිදු ප්‍රශ්නයක් නැතුව සුපිරි ගණයේ පාසල් හැම දිස්ත්‍රික්කයකටම දෙක බැගින් පළවෙනි වර්ෂයේ ආයෝජනයේ ලෙස ඒ මුදල යෙදුවා නම් රටේ මේ ඉතාම සුපිරි ගණයේ පාසල් 50ක් අලුතෙන් හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. එකවර 50ටම අපි අර මහින්දෝදේ තාක්ෂණික විද්‍යාගාර දහ හදනකොට වගේ තනි කොන්ත්‍රාත්තුවක් පිරිනැමුවා නම් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. ඉතින් අපි එහෙම කරලා පෙන්නලා තියෙනවා. මොකද ඈතේ පිට ගම්මානේ එකම ජාතික පාසලක්වත් නැතුව තිබුණ හොමගම මැතිවරණ කොට්ටාසේ මහින්ද රාජපක්ෂ යුගයේදී වැලි කැටේ ඉඳන් අලුතෙන් හදලා අද දරුවෝ 7000ක් ඉගෙනුම ලබන 300ක් ගුරුවරු සිටින මේ රටේ විශාලතම ද්විතීයික පාසල අපි නිර්මාණය කළා තියෙනවා. ඉතින් පසුගිය වර්ෂයේ අප සාමාන්‍ය පෙළ විභාගයට ලංකාවේ පාසලකින් පෙනී සිටින වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාව 701 දෙනෙක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටලා 8 දෙනෙක් විභාගයේ අසමත් වෙලා තියෙනවා. අනිත් සියලු දෙනා උසස් පෙළ ගන්නවා. ඉතින් එහෙම පාසල් 50ක් හැදුවාම ඒක මෙලොව වශයෙන් කීර්තියයි පරලොව වශයෙන් පින්කමයි. අනාගතේ මනුස්ස ජීවිතවලට අගයක් එකතු කරන එක මිසම් මේ නාස්තිකාරී වියදම් දරන්න එපා කියලා මුදල් අමාත්‍යාංශයේ කරන මේ වියදම් සම්බන්ධයෙන් බොරු ප්‍රචාරණ කිරීමට මුදල් වැය කිරීමට විරුද්ධව මම ශේෂ්ඨාධිකරණේ මංගල සමරවීර අමාත්‍යතුමාට සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට විරුද්ධව නඩුවක් පවරලා තියෙනවා. ඒ නඩුවට දින දීලා තියෙනවා. අපි අධිකරණයේ මගින්වත් මේ මෙවැනි නාස්තිකාරී මහජන මුදල් විනාශයන් නැවැතීම සඳහා සාධාරණ යුක්තිසහගත නිගමනයක් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා.